මේගොලු බලන්නේ රජයේ සේවකයන්ට වැටුප් දෙන්න බැරි තත්වයක් හදන්න. එහෙම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි උත්සාහ කරන්නේ ඒක. වැටුප් දෙන්න බැරි තත්වයක් හැදුවොත් ඉතින් මුලින්ම වැටුප් නොදී ඉන්න වෙන්නේ ඔය 225ට තමයි. අපිත් ඇතුළුව. එතනින් තමයි වැටුප කැපෙන එක පටන් ගන්න වෙන්නේ. ඒ නිසා ඕනම පියවරක ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. ඕනම ක්‍රියාවකට අදාළ ප්‍රතික්‍රියාවක් තිබෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියාව ගැන සලකා බලමින් ක්‍රියාව ගැන තීරණ ගන්නවා නම් කාගේ කාගෙත් පැවැත්මට ඒක සුදුසුයි කියලා තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. බලය පාර්ලිමේන්තුවට තියෙනවා කියලා මුදල් වියදම් කිරීමේ හැකියාව නැති කරන්න. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් අයවැයක් සම්මත වෙලා මුදල් අලුතෙන් පාර්ලිමේන්තුවේ අනුමත කරන්න දෙයක් නැහැ. ආයි කාටවත් එක නවත්තන්නත් බෑ. එහෙම මුදල් වියදම් කිරීම නතර කරන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඉනිසා ඊට පස්සේ වුණත් ජනාධිපතිවරයාට පුරව මාස 3ක් දක්වා වෙනත් ආකාරයකින් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා විවස්ථාවට අභියෝග කරන්නේ මේ. රටේ මූලික නීතියට අභියෝග කරන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අභියෝග කරන්නේ. මූලික නීතියට අභියෝග කරන්නේ. විධායකයත් එක්ක බල ගැටුමකට රැගෙන යන්නයි මේ අභියෝග කරන්නේ. එමගින් අවිනිශ්චිතතාවයක් ඇති කරලා ඒකේ වාසිය තමන් අතට ගන්නයි මේ දේශපාලන බලපෑරියතු ටික උත්සාහ කරමින් ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ ඉස්සරහට දාලා තමයි කොලාලි පැටව් රතුවලි පැටව් හැම වර්ගයේම එක එක ಜಾති අලු පැටව් ටික මේ කුප්ප මෙහෙයුමට සුජාත භාවය දෙන්න හදන්නේ. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදය ඇති කළ තියෙන්නේ විරුද්ධ පක්ෂය. විවස්ථා දායකයා විධායකයා ගැටුමකට අරගෙන යන හදන්නේ විරුද්ධ පක්ෂය. ඒකෙන් ආරක්ෂා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. විධායක බලයට අභියෝග කරන තැනක් බවට විවස්ථාදායක පත් කිරීමෙන් රැකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ඇති වෙන්නේ අරාජකත්වයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ගණිකා වෘත්තිය යොදා ගනිමින් මේ රටේ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය හා අපේ රටේ මෙතෙක් ආරක්ෂා කරගෙන ආපු සෑම වටිනාකමක්ම කෙලසීමට මේ බලවේගයන්ට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නිකන් හරියට සෙල්ලම් මඩුවක් බවට පත් කරගෙන සෙන්කෝලේ හිතෙන හිතෙන තැන කරේ තියාගෙන හිතෙන හිතෙන තැන පුටුවක් තියාගෙන වාඩි වෙලා හිතෙන හිතෙන යෝජනා සම්මත කර කර හිතෙන හිතෙන විදියට මේක හරියට අරලියගහ මන්දිරේ බూరు ගහනවා වගේ දැන් අරලියගහ මන්දිරේ ඇතුලේ බూరు ගහනවා වගේ පාර්ලිමේන්තුවත් දැන් බూరు පිටියක් කියලා තමයි මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව එතෙන්ට වැටෙන්න ඉඩ නොදී විවස්ථාදායකයේ ඒ ඉරණමට ඇද වැටෙන්න ඉඩ නොදී අවශ්‍ය සෑම පියවරක්ම ගන්න අපි ආණ්ඩු පක්ෂයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. අදත් අපි සවස 7ට ජනාධිපතිතුමන් කැඳවලා තියෙනවා මේ ඇති වී තිබෙන කරුණු ගැන සාකච්ඡා කරන්න විශේෂ සාකච්ඡාවක්.